හරි. එතකොට ශාකවලට රෝග පැතිරෙන ප්‍රධාන ක්‍රම පහක් තියෙනවා. වාතයෙන්, පසෙන්, බීජ හා ප්‍රජනන කොටස් මගින්, රෝග වාහකයින් මගින් සහ උපකරණ වලින්. අපි බලමු එකින් එක කොහොමද මේ රෝග පැතිරීම වෙන්නේ කියලා. මම ඔයගලන්ට විස්තර කරනකොට මුලින්ම මේක පසෙන් තමයි මුලට දිය දෙන්නේ. මම මෙතන දැන් විස්තර කරන්නේ. හරිද? වාතයෙන් කොහොමද රෝග පැතිරෙන්නේ ඔයගලන්ට මම විස්තර කරලා දීලා තියෙනවා. විශේෂයෙන්ම දිලීර වල එහෙම බීජාණු හැදෙනවා. බීජාණු වලින් තමයි දිලීර පැතිරෙන්නේ. ඒකට මේ බීජාණු ඉතා සැහැල්ලුයි. ඒක වාතය හරහා පැතිරෙනවා. මම ඔයගලන්ට මතකද කියා දුන්නා රෝග වාහක මේ රෝගකාරකින් එහෙම නැත්නම් ව්‍යාධිජනකින් ගැන කියද්දි කෝපි මලකඩ රෝගය ගැන ඉස්සරම කාලේ යුරෝපීය ජාති බ්‍රිතාන්‍ය ජාතිකින් ලංකාවේ කෝපි වගා කරාම කෝපි වලට මේ මලකඩ රෝගය කියන එක හැදුනා. මේක දිලීර රෝගයක්. මේ මේක ඉතා ඉක්මනින් වාතය හරහා පැතිරෙනවා. එතකොට මේ විශා ප්‍රධාන වශයෙන්ම වාතය හරහා යන ඒවායිදි දිලීර රෝග තමයි මූලික ස්ථානයක් ගන්නෙ. දිලීර රෝග මූලික වශයෙන්ම වාතය හරහා ප්‍රචාරණය වෙනවා. එතකොට යාළට පුළුවන් වැටෙන එයා තව ශාකයක් මතට වැටුනම නිරෝගී ශාකයක් මතට මේ බීජාණු වැටුනම ඒ බීජාණු ශාකයේ උච්චර්මයෙන් සිදුරු කරගෙන ශාකය තුලට ගිහිල්ලා ශාකයේ වර්ධනය වෙලා ශාකය රෝගී කරනවා. එතකොට එතකොට ඒකෙදි මේ වාතයෙන් බෝ වෙන ප්‍රධානම රෝග විදියට කියන්නේ කපුවල බැක්ටීරියා අංගමාරය. එතකොට බැක්ටීරියා වලට පුළුවන් මට කියන්න බැරි නේද? දැන් දිලීර වලට පුළුවන් ශාකයේ තුවාල කරගෙන ශාකය තුලට යන්න. නමුත් බැක්ටීරියා වලට එහෙම බෑ. බැක්ටීරියා රෝගී එහෙම නැත්නම් තුවාලයක් සහිත කොටසකට ආවොත් විතරයි එයාට ආසාදනය වෙන්න පුළුවන්කම තියෙන්නේ. රෝගී කොටසකට එහෙම නැත්නම් තුවාල සහිත කොටසකට බැක්ටීරියා වුණොත් බැක්ටීරියා රෝගය පැතිරෙනවා. නමුත් දිලීර එහෙම නැහැ. දිලීර වලට පුළුවන් ශාක පත්‍ර සිදුරු කරලා ශාකයේ තුලට ගිහිල්ලා රෝගය ඇති කරන්න. එතකොට උදාහරණ තමයි කපුවල බැක්ටීරියා අංගමාරය, දේවිපිලි රෝගය, විශේෂයෙන්ම කෝපි මලකඩ රෝගය. මේක මතක තියාගන්න ලේසියි. මම ඕගලන්ට අර ආක්‍රමණශීලී ජීවි විශේෂ ගැන කතා කරනකොටත් මේ කෝපි මලකඩ රෝගය ගැන මීට කලින් සඳහන් කරලා තියෙනවා. ඊළඟට බලන්න පසෙන් ප්‍රචාරණය වෙන රෝග. පසෙන් ප්‍රචාරණය වෙන රෝග මොනවද? කොහොමද පසෙන් රෝගයක් ශාකයක් තුළට ඇතුල් වෙන්නේ? අපි දන්නවා ශාකයේ මුල් හොඳට පස තුල වර්ධනය වෙලා තියෙනවා. මුල් වල තියෙන වාසිදුරු, ඒ වගේම තුවාල තියෙන පුළුවන්. මේ වාසිදුරු හරහා එහෙම නැත්නම් තුවාල හරහා එහෙම නැත්නම් බීජයක් පසේ සිටෙව්වම බීජය තුළට ඇතුල් වෙලා පසේ තියෙන රෝගකාරක වලට පුළුවන් ශාකය රෝගී කරන්න. අන්න ඒ හේතුව නිසා තමයි ඔයාලට මීට කලින් පාඩමකදී තවාන් පිළියෙල කිරීමේදී අපි කතා කරා මතකයි නේද තවාන් අනිවාර්යෙන් ජීවානුහරණය කරන්න ඕනි කියලා. ජීවානුහරණය කරන්නේ මේ පසේ තියෙන රෝගකාරක විනාශ කරන්න. නැත්නම් අපි හිටවන පැල බීජ බීජ හිටවුවම බීජ වලට රෝගකාරක එන්න පුළුවන්. එහෙම නැතුව අපි හිටමු අතුගැබැල්ලක් හිටවුවා කියලා. දඩුගැබැල්ලක් ඔය දඩුගැබැල්ල හිටවුවම දඩුගැබැල්ල අපි තුවාලයක් සහිතවනේ හිටවන්නේ. එතකොට එතනින් පුළුවන් මේ රෝගකාරක වලට ඇතුල් වෙන්න. අන්න ඒ නිසා තමයි තවාන් වලදී තවාන් පුළුස්සන්නේ. එතකොට පසෙන් බෝවන රෝග වර්ග මොනවද? පසෙන් බෝවන රෝග වර්ග ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ ඕගලන්ට මතකද මං කිව්වා සොලනේසියේ කුලයේ භෝග. දැන් ඉතින් සොලනේසියේ මතක් කරන්න බලන්න. සොලනේසියේ කුලයේ භෝග මොනවද? මිරිස්, වම්බටු, ආර්තාපල් ඒ වගේ වනේ. සොලනේසිය කියන්නේ තක්කාලි වගේ ඒවා. ඒ සවස් කාලයේ තවාණට වතුර දැම්මම උදේ වෙනකොට පැල පොළොව මට්ටමින් වැඩිලා තියෙනවා කියලා. පොළොව මට්ටමේ අපි කියන්නේ පැලේ කුලරික කියලා. එතනින් කුණු වල වැටෙනවා. අපි මේකට කියනවා දියමලං කෑව කියලා නේද? ඒතකොට දියමලං කෑමත් පසෙන් එන රෝගයක්. ඊළඟට හිටු මැරීම කියලා කිව්වේ සොලනේසිය කුලේ ශාකම තමයි. එයාලා අපි කොච්චර ජල සම්පාදනය කරා අපේ භෝග වගාවට අපි හොඳට වතුර දෙනවා. නමුත් භෝග වගාවේ එක ගහක් දෙකක් විතර වතුර මදි ගතියක් වෙන්නලා වියලිලා මැරිලා යනවා. එතකොට අපි ඒ වගේ ශාක මේ පිටු මැරීම වෙන්නේ. එහෙම නැත්නම් ශාක එහෙම මිය යන්න හේතු වෙන්නේ පසෙන් බෝ වෙන රෝගයක්. එතකොට මේ මේ සිටු මැරීමේ රෝගය හදන්නේ සිවුඩමනා, සොලනා, සොලනේසියාරු මේ වගේ මේගොල්ලන්ගේ රෝගකාරකින්ගේ නම් නුත් ඔයගොල්ලන්ට මතක තියාගන්න සිද්ධ වෙනවා. ඊළඟ උදාහරණ තව තියෙනවා. තේ කළු මුල් රෝගය. තේ වලට හැදෙන කළු මුල් රෝගය කියන එක. තේ ගැට රෝගය, අර්ථාපල් කළු කොරල රෝගය, රබර් සුදු මුල් රෝගය මේ වගේ රෝග සියල්ලම පසෙන් තමයි ප්‍රචාරණය වෙන්නේ. ඊළඟට බලමු අපි ඊළඟ වර්ගය. තුන්වෙනි එක බීජ හා ප්‍රජනන කොටස් මගින් ප්‍රචාරණය වෙන රෝග. ඒ කියන්නේ මොකද්ද? අපි භාවිතා කරන බීජවල තිබිලා අපි බීජ ගබඩා කරන කාලේ හරි බීජ
කලින් බීජ ලබාගත්තු භෝග වගාවේ බීජ ලබාගත් ශාකයට රෝගයක් තිබිලා ඒ රෝගයේ රෝගකාරක බීජය තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි රෝගී ශාකයකින් දඬු කැබලි එහෙම නැත්නම් වර්ධක කොටස්. ඒ කියන්නේ අපිට පුළුවන් දාවකයක් හරි දඬු කැබල්ලක් හරි එහෙම ගන්න. ඒ ලබාගත්තු කොටසේ රෝගය තියෙන්න පුළුවන්. එතකොට අපි අලුත් වෙන කිහින් පැලේ සිටෙව්වා මේක රෝගී ශාකයක් වෙනවා. ඒ වගේ ඒවට උදාහරණ මොනවද බලන්න ඕගලන් මන් දීලා තියෙනවා නෝට් එක. ඒ වගේ ශාක වල උදාහරණ තමයි සෝගම් වල ඇට දුඹුල් රෝගය, සෝයා බෝංචි පත්‍ර විචිත්‍ර රෝගය. ආ මෙන්න මේකදී පැහැදිලි කරන්න ඕනේ වෛරස් රෝග මේ ක්‍රමයට ඉතා හොඳින් ප්‍රචලිත වෙනවා. මොකද වෛරස් රෝග කියලා කිව්වේ අපි කතා කරන්නේ රෝග වාහක රෝගකාරකී නැත්නම් ව්‍යාජජනකීන් වර්ග පහක් අපි කතා කරා. දෙලීර, බැක්ටීරියා, වෛරස්, සයිටොප්ලාස්මා සහ නෙමටෝඩා. එතකොට ඒ අයගෙන් මේ බීජ හා ප්‍රජනන කොටස හරහා ප්‍රචලිත වෙන ප්‍රධානම රෝගකාරකයක් වෙනවා වෛරස්. හරිද? එතකොට වෛරස් රෝග සියල්ලම මෙතෙන්ට වෙනවා. මේ බලන්න. සෝයා බෝංචි පත්‍ර විචිත්‍ර රෝගය, මඤ්ඤොක්කා පත්‍ර විචිත්‍ර රෝගය, බනානා බ්‍රැක් මොසෙයික් වෛරස්. ඒ කියන්නේ බනානා මොසෙයික් වෛරස් කියලා කියන්නේ මේ කෙසෙල් වල පත්‍ර විචිත්‍ර රෝගය. ඊළඟට පැපල් මුදුපුල්ලි වෛරස් රෝගය. ඒක ඔක්කොම වෛරස් රෝග. අර්තාපල් පස්චිම අංගමාරය කියලා කියන්නේ ඒක බැක්ටීරියා රෝගයක්. එතකොට මේ විදිහට ප්‍රධාන වශයෙන් බීජ හා ප්‍රජනන කොටස් හරහා වෛරස් රෝග ප්‍රචලිත වෙනවා. හතරවෙනි එක රෝග වාහකයින් වලින්. ඕගලන්ට මතකද අපි පලිබෝධකයෝ ගැන කතා කරනකොට කෘමි පලිබෝධකයින්ගේ විශේෂ කතන්දරයක් කිව්වා. කෘමි පලිබෝධකයෝ රෝග පැතිරීම කරනවා. රෝග ශාකයකින් ශාකයකට ගෙනියනවා. විශේෂයෙන්ම අපි කතා කරේ යෂුරාබුණ කෘමීන් ගැන. යෂුරාබුණ කෘමීන් රෝගී ශාකයකින් යෂුරා බීලා නිරෝගී ශාකයකින් යෂුරා බිව්වොත් ඒ රෝගය නිරෝගී ශාකයට පැතිරෙනවා. යෂුරාබුණ කෘමීන් වෙන්නේ අපි කිව්ව ගොයම් මකුණ, කීඩෑවා, පැලමැක්කා ඒ වගේ අය මෙන්න මේ ගොල්ලන්ගෙන් ප්‍රධාන වශයෙන්ම රෝග ප්‍රචාරණය වෙනවා රෝග වාහකයින් මගින්. එතකොට මේකේ විශේෂත්වය මේ රෝග වාහකයින් මගින් පැතිරෙන රෝගත් වැඩි හරියක්ම වෛරස් රෝග වෙන එක. එතකොට බලන්න සුදු මැස්ස, පැල කීඩෑව, කූඩිත්ත තමයි ප්‍රධානම රෝග වාහකයා වෙන්නේ ශාකවලදී. සුදු මැස්ස, මිරිස් පොළ පොඬවීම, තක්කාලි විචිත්‍ර රෝගය වගේවා හදනවා. පැල කීඩෑවෝ වී තුනාකාර කුරුවීම කියලා කියන්නේ අර තනකොළ ගස් වගේ වීගස් පොඩියට පොඩියට හැදෙනවා. ඒකත් වෛරස් රෝගයක්. ඊළඟට කෙසෙල් මඳ පීදීම. ඒකත් වෛරස් රෝගයක්. කූඩිත්ත කොළ කොඬවීම, වැල්දොඩම් වල විචිත්‍ර වෛරස් රෝගය, ඒ වගේ පත්‍ර විචිත්‍රතා. ඒ කියන්නේ ඒවත් ඔක්කොම වෛරස් රෝග. මේ රෝග වාහකින් කියන්නේ ප්‍රධාන වශයෙන්ම නේ සම්පූර්ණම වෛරස් රෝග තමයි මෙයාලා තැන් තැන්ට ප්‍රචාරණය කරන්නේ. බෝග පැතිරෙන්න හේතු වෙන්නේ රෝග. ඊළඟට උපකරණ මගින් පෝවන රෝග. මේකනම් සම්පූර්ණයෙන්ම අපේ ඇතින් වෙන වැරද්දක්. අපේ ඇතින් වෙන වැරද්දක් කියන්නේ ගොවියා එහෙම නැත්නම් අපි ශේෂ්ත්‍රයේ ඊළඟට අතුරියක් ගෑමේ කටයුතු පප්පාදු කිරීම කරන පුද්ගලයින් නිසා තමයි මෙහෙම රෝග පැතිරෙන්නේ. මොකද අපි භාවිතා කරන උපකරණ පිරිසිදු නැතුව භාවිතා කළොත්. ඒ කියන්නේ අපි හිතමු ගස් කප්පාදු කරනවා. මං ගස් කප්පාදු කරගෙන යනකොට රෝගී ගහක් අප්පාදු කරලා ඒ පිහියෙම නිරෝගී ගහක් අප්පාදු කරෝදින් යුෂ තැවරිලා නිරෝගී ශාකයේ රෝගී වෙනවා. ඒකටත් හොඳම උදාහරණේ වෛරස් රෝගවලට තමයි. අපි සාමාන්‍යයෙන් කියන්නේ ශාකයකින් අප්පාදු කිරීමේදී ශාකයක් අප්පාදු කරලා ඊළඟ ශාකයට යනකොට විෂ බීජ හරණයක් කරන්න ඕනේ අපි භාවිතා කරන උපකරණ. විශේෂයෙන්ම වෛරස් රෝග පවතින අවස්ථාවලදී. මොකද වෛරස් රෝගී තා පහසුවෙන් උපකරණ හරහා ප්‍රචලිත වෙන නිසා. එතකොට පුතේ රෝග ප්‍රචාරණය වන ක්‍රම ටික ඔය පහගෙන් තමයි ඒ කොටසට අදාළව තියෙන්නේ. ඒ කොටස මෙතනින් ඉවරයි.